සන්රයිසස් කණ්ඩායමත් RCB කණ්ඩායමත් අතර තිබුණු මේ තරග වාරයේ 52 වෙනි තරගයේ ජයග්‍රහණය ලබා ගන්න සමත්ුනේ සන්රයිසස් කණ්ඩායම. ඒ කඩුලු පහකින් මේ තරගය ගැන ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානයක් තිබුණේ තරගයට ශ්‍රී ලංකා තුන්ගිරව ක්‍රීඩක ඉසුරු උදාන ක්‍රීඩා කළ නිසා. තරගයේ ප්‍රතිකරුවෙක් විදිහට උදාන මුහුණ දුන්නේ එක පන්දුවකට විතරයි. RCB ඉනිමේ අවසාන පන්දු කිහිපය පහර දෙන්න පිටියට ආපු උදාන හොල්ඩගේ පන්දුවකට විලියම්ස්ගේ අතට උඩ පන්දුවක් දීලා දෙවි ගියේ. පන්දු යවන්නෙක් විදිහට පන්දු අර 3ක් යවලා ලකුණු 20කට කඩුල්ලක් දවා ගන්න උදාන සමත්ුණා. ඒ උදාන පන්දුව රැකගත්ත වර්තමාන නවසීලන්ත නායක කේන් විලියම්ස්ගේ කඩුල්ල විලියම්සන් දැවියන්න කලින් අපුරු සිදුවීමක් වුණා. තනගේ 10 වෙනි පන්දුවාරයේ උදාන යවපු පන්දුවක් විලියම්සන්ගේ ඉනට ඉහළින් ආවා. ඒ පන්දුවට ෆයින් ලෙග් කලාපයට පහරක් එල්ල කරලා විලියම්සන් එක ලකුණක් ගත්තා. විලියම්සන් විනිසුරු දිහා බැලුවේ ඒ පන්දුව නිපන්දුවක් විදිහට නම් වෙන්න ඕන නිසා. හැබැයි විනිසුරු දෙන්නම නිපන්දුවක් විදිහට ඒ පන්දුව සටහන් කළේ නැහැ. හෙමින් යවපු පන්දුවක් වුණත් ඒ පන්දුව බීම පන්දුවක් නිසා නිපන්දුවක් වෙන්න ඕන කියන දේ පැහැදිලිව පේන්න තිබුණා. මේ තරගයේ විනිශ්චය කළේ ක්‍රිෂ්ණමචාරි සිරිනිවාසන් එක්ක කේ.එන්. අනන්තපත්මනාභන් විනිසුරුව. ඔවුන් මේකල වරදගෙන තරගයෙන් පස්සේ ක්‍රිකට් ක්‍රීඩකයෝ දොස් කියලා තිබුණා. ඉන්දියා කණ්ඩායම නියෝජනය කළ තුන්ගිරව ක්‍රීඩක යුවරාජ් සින් කියලා තිබුණේ ඒ නිපන්දුව සලකුණු නොකළ හේතුව තමන්ට හිතා ගන්න බැහැ කියලා. ඉන්දියා දඟපන්දු යවන ක්‍රීඩක හර්බජාන් සින් මේ පන්දුවේ වීඩියෝවක් එක්ක ට්විටර් පණිවිඩයක් තියලා තිබුණේ නෑ නෑ ඒක නිපන්දුවක් නෙවෙයි කියලා. හර්බජාන් විනිසුරුවන් සමච්චලයට ලක් කරමින් තමයි මේ සටහන තියලා තිබුණේ. රාජස්ථාන් රොයල් කණ්ඩායමේ ජොෆ්‍රා ආචර් නිපන්දුවක් කියන ප්‍රශ්නාර්ථයක් එක්ක ට්විටර් පණිවිඩයක් එකතු කරලා තිබුණා. නවසීලන්ත තුන්ගිරව ක්‍රීඩක ජිමි නීෂම් ප්‍රශ්නයක් අහලා තිබුණේ දැන් නිපන්දුව විදිහට ගන්නෙ ඔලුවට උඩින් යන පන්දුද කියලා. ওই විදිහට උදානගේ වරද නොදක වරදක් කළ ඉන්දියාවේ විනිසුරුවන් සමච්චලයට ලක් වුණත් මේ සිද්ධිය ගැන කතා බහ දරුණු විදිහට නොගියේ තරගයේ ජයග්‍රහණය සන්රයිසස් කණ්ඩායම ලබා ගත්ත නිසා. එහෙම නැතුව තියුණු තරගයකින් පස්සේ සන්රයිසස් පරාද වුණා නම් මේ කතාව මීට වඩා දුරදි ගියන්න තිබුණා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.